දේම හරි ගිහිල්ලා. ඔබ ඉගෙන ගත්ත දේ ඔබ අහපු දේ ඔබේ ඔළුවේ තියෙනවා. අපි මේ මූලික ප්‍රශ්න ටික තියෙනවා සනත් සර්. මොනවද? මේ මතක නැති වෙනවා, නිදිමත එනවා, අවධානය ගිලිහෙනවා, හැමදාම අපි සාකච්ඡා කරන ප්‍රශ්න ටික. නමුත් සර්ට දැන් මේ යාවත් කාලේ වුණ අලුත් පුණු උත්තර සහ උපදේශය ඔබට දෙන්න තියෙනවා. අපි මතක නැතිවීමෙන් පටන් ගමු. දැන් මේ දරුවේ ප්‍රශ්නෙකුත් එවලා තියෙනවා. පෑයක් යද්දි පාඩම් කරපු ටික මතක නැහැ. දැන් හිතන්න පුළුවන් මේ දවස් 8යි තියෙන, දැන් කවුද මේ පාඩම් කරන්නේ? පාඩම් කරපු ටික දැන් අපි මතක තියාගන්න, ආපහු මේ මතක් කරගන්න ඕන කියලා. මොකද සර් මේකට කරන්නේ? මේ බයත් එක්ක, මානසික පීඩනයත් එක්ක අපි විභාගයක් තියලා බලමුද? ඒක හොඳයි. මං එනවා විභාගෙ තියන්න. ඔයාගේ ළඟට විභාගෙ තියන්න. ලැස්තිද විභාගෙට? මට හයියෙන් උත්තර දෙන්න. ලැස්තිද විභාගෙට? ලැස්තිද? හයියෙන් උත්තර දෙන්න. ලැස්තිද? හරි. එහෙනම් ඔන්න මම ප්‍රශ්නේ අහන, උත්තර දෙන්න. අප්පුඩියක් ගහන්න. විභාගෙ ෆේල්. ඇයි? මං වාගෙන් ප්‍රශ්නේ ඇහුවේ ඒක වචනෙන්ද බහුවචනෙන්ද? ඒක වචනෙන්. දැන් උසස් පෙළ කරපු අක්කලාට එහෙම අගෝස්තු මාසේ කරා ඔය ප්‍රශ්නේම. පුතා එක බැලුවා නම් පුතා ඕක දන්නවා. ඒත් දන්නේ නැති ඉඳ දැන් මොකද වුනේ? මතකෙට නෙමෙයි පුතේ විභාගේ පාස් වෙන්නේ, සිහියට, සතියට. සිහියට මතකෙට නෙමෙයි, මතකෙට වැඩිය මොකද්ද වටින්නේ? සිහිය. මතකය හුඟක් වැඩි නම් විභාගේ ෆේල් වෙන්න chance එකක් තියෙනවා. මතකය හුඟක් වැඩි නම් විභාගේ ෆේල් වෙන්නයි අවස්ථාව වැඩි. සමහර දරුවෝ ඉන්නවා විභාගෙට යනකොට චලිතයේ ප්‍රශ්නේ ලියන විදිලේ චලිතයේ උගන්නපු දවසේ ගුරුවරයා ඇඳගෙන හිටපු ෂර්ට් එක මොකද්ද කියලා කියන්න පුළුවන්. පාටත් කියන්න පුළුවන්. හරියටම හරි. හැබැයි විභාගේ ෆේල්. ඇයි? කරුණු වැඩි තෝරගන්න බෑ. පුතාට අමතක වීම තියෙනවා නම් දැන් අප්පුඩියක් ගහන්න. අප්පුඩිය. අප්පුඩිය ගහනකොට ඇඟිලි 10 වදින්න ගහන්න. ගහන්න අප්පුඩිය. රයිට්. නියමයි. කොලර එක උස්සගෙන කියන්නේ නියමයි කියන. උස්සගන්න කොලර එක. නියමයි. අමතක වෙනවා නම්, අමතක වෙනවා නම් නියමයි. හරිද? සිහියයි වැදගත්. ඒ කියන්නේ පුතාලට MCQ එකේ ඔය ඩිස්ක්‍රිප්ටිව් එකේ ප්‍රශ්නේ කියවනකොටම, ඔයා හරියට ප්‍රශ්නේ නිවැරදිව කියවනකොටම ඔයාට උත්තර එන්න පටන් ගන්නවා. ඒ උත්තර එන්නේ වම් මොලෙන් නෙමෙයි පුතේ, දකුණු මොලේ. වාගේ දකුණු මොලේ කියලා කියන්නේ කමියුනිකේෂන් සෙන්ටර් එකක්. ඔයාට පුළුවන් විභාග ශාලාවේදී මේ ජාතික නාලිකාවක මම මේ කතා කරන්නේ. මම මේ බොරු කතාවක් කිව්වොත් එහෙම මට හෙට ඉඳලා මම උත්තර දෙන්න ඕනේ මේ දේවල් වලට. ඔයාට ජංගම දුරකථනයක් නැතුව, වඩ ජංගම දුරකථනයක් නැතුව ඔබේ ගුරුවරයාගෙන් ප්‍රශ්න වලට උත්තර ගන්න පුළුවන් විභාග ශාලාවේ ඇස්සේ. කොහොමද මේක කරන්නේ? මගේ ළඟට දරුවෙක් ගෙනාවොත් මම ඔප්පු කරලා තියෙනවා. අවුරුදු 6යි 16 අතර දරුවෙක්. මොකද අවුරුදු 6යි 16 අතර දරුවෝ මනස හුඟක් නරක් වෙලා නැහැ. ඔබේ මනස තාම නරක් වෙලා නැහැ. ඒකද ඔබට හොඳටම මේක කරන්න පුළුවන්. ඔබ අද ඉඳලා මම මේ කියන පිළිවෙත් හතර කරොත්, මේ පිළිවෙත් හතර මොකද්ද? ප්‍රාණ ආහාර ගන්න අප්‍රාණික ආහාර වලට වඩා ප්‍රාණ ආහාර. ඒ කියන්නේ වැඩිපුර එළවලු පළතුරු ධාන්‍ය කන්න. එළවලු පළතුරු ධාන්‍ය කන්න. කෘත්‍රිම ආහාර කිසිම දෙයක් කන්න එපා. ආටිෆිෂල් දේවල් කිසිම දෙයක් කන්න එපා. ෆ්‍රිජ් එකේ දාපු කෑම කන්න එපා. දැන් මස් මාළු නම් ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා නම් කන්න එපා. මම නම් කියන්නේ මස් මාළු නොකා ඉන්න. එතකොට මම මේක කරන්නම්. රයිට්. කෘත්‍රිම ආහාර නැතුව ප්‍රාණ ආහාර, ප්‍රාණවත් ආහාර අරගෙන එන්න. එළවලු පළතුරු හොඳට ස්පයිසි දාපු ධාන්‍යත් එක්ක හාල් එක්ක කන්න ස්වභාවිකව. එතකොට ඔයාගේ ඔළුව හරි නිරවුල් වෙන්න පටන් ගන්න. ඔබේ ඇඟේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්න. දෙවෙනි එක, පැය 7:45 එක රැයකට නිදා ගන්න. පැය 7:45 නිදා ගන්න. හොඳට සන්තෝෂෙන් නිදා ගන්න.
එක දිගට එක දිගට නිදාගන්න. තුන්වෙනි එක නිල් තිරය සහිත කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ ටෙලිවිෂන් එක, වීඩියෝස්, ජංගම දුරකථන පාවිච්චි කරන්න එපා පැය 72ක්. විභාගයට කලින්. රයිට්? මේ හතර, මෙන්න මේ කරුණු හතර ඔබ කරනවා නම් මට පුළුවන් පැය 3-4ක් තුල පුතාට මන් දෙනවා පැය භාගයක් නිදා ගන්න. පුතාට පුංචි අභ්‍යාස ටිකක් කරලා පැය භාගයක් නිදා ගන්න දෙනවා. ඒ පැය භාගෙ නිදාගත්තන් පස්සේ ඔබට පුළුවන් ඔබේ ඇස් දෙක බැඳලා තියෙනකොට වුණත් ඔබ ඉස්සරහා තියෙන කොළේ කියවන්න. එතකොට ඔබ කොහෙන්ද මේක කරන්නේ? ඔබේ මනස කියලා කියන්නේ සන්නිවේදන මධ්‍යස්ථානයක්. පුතාට මේක ජයගන්න අවශ්‍ය වෙන්නේ සිහිය විතරයි. එහෙනම් දැන් අපි මේ වැඩේ කරමු. පටන් ගමු දැන් කරන්න. රයිට්? හරිද? අපුඩියක් ගහන්න. තවසරයක් හයියෙන් අපුඩියක් ගහන්න. රයිට්. මේ අපුඩිය හයියෙන් ගහනකොට ඔයාගේ මොලේ සම්පූර්ණයෙන්ම ප්‍රබෝධමත් වෙනවා. අපුඩි දෙකක්. ඔය වේගෙන් නෙමෙයි දැන් වැඩ කරන්න ඕනේ අපි. දැන් වේගෙන් වැඩ කරන්න ඕනේ, කාලේ ඇවිල්ලා. අපුඩි දෙකක්. අපුඩි තුනක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ ප්‍රෝග්‍රෑම් එක අපි ඔළුවට දැම්මට මේක ඔළුවෙට තේරුම් අරගන්නේ නැහැ. ඔළුව ඔබට අවශ්‍ය ප්‍රතිඵලය දෙන්නේ නැහැ. ඔළුවට කියන්න ඕනි මේක. හරි? තේරුණාද මං කියපු දේ? ඔන්න දැන් මං කියනවා අහගන්න. මම ඔබට කිව්වොත් දෙකක් කියලා ඇඟිලි දෙකක් පෙන්වන්න. දෙකක් කොපෙන්න ඇඟිලි දෙකක්. උඩ අරගෙන පෙන්වන්න. හරි. දැන් ඔබට මම කිව්වා, ඔබට වැටහුණා, ඔබ ඒ විදිහට කරා. අම්මලත් එන්න. ඔය වැඩිපුර සිහිය නැත්තේ අම්මලාට. හොඳේ? දරුවෝ හොඳයි, අම්මලා තමයි, අම්මලා තාත්තලා තමයි හොඳටම අවුල් වැඩේ. දෙකක්. රයිට්. එහෙනම් තුනක්. නියමයි. ඔබට තේරුණා. දැන් දෙපැත්තේ දෙන්නව චුට්ටක් කුචුකවන්න. පොඩ්ඩක් කුචුකවන්න. බයිනතු කුචුකවන්න. හරි. පොඩ්ඩක් කුචකවන්න. ඉන්න එපා, පොඩ්ඩක් කුචකවන්න. හලෝ. මම හලෝ කිව්වොත් හායි කියලා උත්තර දෙන්න. හලෝ. ඔබ සැහැල්ලුවෙන්ද මගේ පුතේ? හරි. ඇයි මං ඔයාට කුචකවන්න කිව්වේ? ඔබට ඔබේ ඔළුවේ උපරිමය ගන්න නම් විභාග ශාලාවට යන්න කලින් ඔබේ ඔළුවේ ප්‍රධාන බෙහෙත් ජාති හතරක් තියෙනවා. හැදෙන්නම ඕනි. හැදෙන්නම ඕනි. ප්‍රධාන බෙහෙත් ජාති හතරක් තියෙනවා. මේ බෙහෙත් ජාති හතරට කියනවා ඩෝස් කියලා. ඩෝස් කෙමිකල්ස්. ඩෝස් කියලා කියන්නේ ඩොපමින්, ඔක්සිටොසින්, සෙරටොනින්, එන්ඩෝෆින් කියන බෙහෙත් ජාති හතර. මේ බෙහෙත් ජාති හතර දැන් ඔබට කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. මොකද්ද මතක හිටින කෝඩ් එක? මම ඔබට කිව්වා ඩෝස් කෙමිකල්ස්. ඔයාට Google ගෙන් ගිහින් අහන්න පුළුවන් ඩෝස් කෙමිකල්ස් මොනවාද කියලා. මේ ඩෝස් කෙමිකල්ස් හතර හැදෙන්නේ ප්‍රධාන වශයෙන්ම දේවල් හතරක් උඩ. දුක හිතෙන සින්දු වහන්න එපා විභාග කාලවල් වලදී. මමයි ඔබේ පළමු පෙම්වතා. ඔයා ලැබුණේ නැත්තම් මලකඩ කද්දෙන්. ඔය වගේ සින්දු අහන්න එපා. අහනව නම් අහන්න හොඳට නටන්න පුළුවන් සින්දුවක්. දැන් ඔබ දන්නව ඇති ඉස්සර නම් මගේ කිරිල්ලි ඈ ගියායි ගිල්ලි කියලා නැටුවා. එහෙමනේ? මගේ කිරිල්ලි ඇ ගියා ඉගිල්ලි. බූට් එක කෑවම උඩ පැන පැන නටන්න තරම් හේතුවක්. ඒක සතුටු වෙන්න හේතුවක්. මොකද වදේ ඉවරයි, කරදර ඉවරයි, ප්‍රශ්න ඉවරයි. දැන් ඉන්නේ අපත සෙට් එකක් අඬනවා. ඒ අඬන සින්දු ඔබ ඇහුවොත් ඔබ සදාතනික ඩෝස් කෙමිකල් සදා ගන්න නැතුව, මොලයෙන් පාවිච්චි කරන්න නැතුව ඔබේ ශක්්‍යතාවය නැති වෙනවා. කිසිම විදියකින් දුක හිතෙන නාට්‍යයක් බලන්න එපා, කොමඩියක් බලන්න. මල ගෙවල් වල යන්න එපා, මගුල් ගෙවල් වල යන්න. විභාග කාලවල. හරිද? අඬන කට්ටිය ආවොත් එහෙම එයාට මේ දවස්වල ඉඩ දෙන්න එපා. ඔයා පැත්තකට ගිහලා හිනා වෙන්න. හරි? හරි. දෙවෙනි එක පැමිණිලි කරන්න එපා,
අගය කරන්න. ඩොෆමින් හැදෙන්නේ පැමිණිලි කරන්න එපා අගය කරන්න. හැමතිස්සෙම විභාගේ ෂා. මට විභාගෙට තව දවස් හතයි. මට විභාගෙට තව ලක්ෂ හාර් ලක්ෂ හතරදාහක් තප්පර තියෙනවා. තව එද්දාස් එකසීයක් විනාඩි තියෙනවා. මට තව පැය දෙසීයක් තියෙන ෂා නියමයි අන්න එහෙමයිතැන්. දවස් හතක්ම තියෙනවා අගේ කරන්න. තව දවස් හතයි එක පැමිණිල්ලක්. මට ඉතිහාසේ බෑ එක පැමිණිල්ලක්. මට බලන්නකෝ අපේ ඉතිහාසේ අපිට තියෙන ලංකාව ඉතිහාසේ විතරයි. යුරෝප ඉතිහාසේ නෑ. සතුටුවෙන්. හරිද? සතුටුවෙන්. මට මේ පාර පාඩම් කරන්න තියෙන මෙච්චරයි. අනිත් එක ඔබ දන්නවා ඔබට වැරදි ප්‍රශ්නයක් සිලබස් එකේ නැති ප්‍රශ්නයක් දුන්නොත් එහෙම මේ ප්‍රශ්න පත්‍රයේ හදන පරීක්ෂකවරයා පේපර් එක හදන කෙනා උත්තර දෙන්නත් ඕනේ. යාට ආයි ජොබ් එක හම්බෙන්නෙත් නැහැ. ඒකින්ද ඒගොල්ලෝ කවදාකවත් එහෙම දෙන්නේ නැහැ. බය වෙන්න එපා විභාගෙට. ආපු ප්‍රශ්නම එන්න දෙන්න. දැන් මෙච්චර අවුරුදු ගානක් ලියලා ලියලා වෙන වචන වලින් එනවා එච්චරයි. පරණ ප්‍රශ්නම වෙන වචන වලින්. ඕකේ එච්චරයි. තුන්වෙනි එක hina වෙන්න සන්තෝෂ වෙන්න අනිත් එක හොඳම දේ ඔබේ අම්මායි තාත්තයි අල්ලගන්න. හරිද? ඔක්සිටොසින් හැදෙන්නේ ඔයාගේ අම්මයි තාත්තයි අල්ලගෙන හොඳට ඉඹින්න. පොඩ්ඩක් කුචු කවන්න අම්මයි තාත්තයි. පොඩ්ඩක් කුචු කවලා hina වෙලා ආදරේ දෙන්න. අම්මගෙන් තාත්තගෙන් ආදරේ ලබන්න. තේරුණාද පුතේ? හරි. දැන් ඔන්න එහෙනම් මං ඔබට කියපු දේවල් දැන් වැටහුණා. දෙකක්. කො අපුඩි දෙකක්. දෙකක්. දැන් දෙකක් කිව්වම අපුඩි දෙකක්ද ඇඟිලි දෙකද පෙන්වන්න ඕනේ. වැරදුනා නේද? හරි. ඇයි ඒ ඔබ තේරුම් ගත්තට ඔබේ ඔළුව වෙනස්ුන්නේ? දැන් එහෙනම් වෙන්න ඕනේ මොකද්ද? ඔළුව වෙනස් වෙන්න ඕනේ විභාගෙට. තේරියමා? රයිට්. දැන් එහෙනම් තේරුම් ගන්න ඕනේ. අපුඩි දෙකක්. අපුඩි තුනක්. තුනක්. නියමයි. නියමයි. දැන් සන්තෝෂ වෙන්න ළඟ එක්කෙනාට දෙපැත්තේ දෙන්නට පහ පහ දාලා අගේ කරන්න. නියමයි කියලා කියන්න. දාන්න පහක් දාලා අගේ කරන්න. හලෝ. පුතා අගේ කරනකොට ඔබේ මොළේ වැඩි වෙනවා. පැමිණිලි කරනකොට ඔබේ මොළේ ශක්්‍යතාවයන් හැකියාවන් නැති වෙනවා. දුක හිතෙනකොට මොළය හැකිලෙනවා. ස්නායු පද්ධතිය හැකිලෙනවා. වැඩ කරන්න නැතුව යනවා. ඔබ සතුටු වෙනකොට ස්නායු පද්ධතිය ප්‍රබෝධමත් වෙනවා. ඔබ විශ්වාස කරන්න මගේ පුතේ, බුදුදහම ඉගෙනගත්ත පුතා, මෛත්‍රී භාවනාව ඉගෙනගත්ත පුතා, මෝරපිරිත භක්තියෙන් කියන්න පුළුවන් මගේ පුතේ දුවේ ඔයා මේ ලෝකේ ශක්තිමත්ම විදියට විභාගෙට යන්න පුළුවන් කෙනෙක්. මේ ලෝකේ ශක්තිමත්ම විභාගෙට යන්න පුළුවන් කෙනෙක්. එක දුවෙක් ආවා. මේ දූගේ ලකුණු හැම එකම අඩුයි. වැඩ කරන්නේම නැහැ. අම්මා හඳහන් බලන කෙනෙක් ගාවට ගෙනිච්චා. මේ හඳහන් බලන මේ නුගේගොඩ ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ දුවෙක්. ගෙනිහිල්ලා මේ හඳහන බලන මිනිස්සයා මේ දරුවා ඉස්සරහම තියාගෙන කිව්වා, මෙයාට දෑතේ වැඩක් හුරු කරන්න. මෙයාට ඉගෙන ගන්න බැරි දරුවෙක්. මේ දරුවට ඉගෙන ගන්න බෑ. ඉස්කෝලේ හැම විෂයකටම ලකුණු 20ට අඩුයි. ඉගෙන ගන්න බෑ. දැන් අම්මාට මේ කපු හඳහන බලන මිනිස්සයා කියනවා, මෙයාට උගන්නලා වැඩක් නැහැ. ඉගෙන ගන්න බෑ, විභාගේ ෆේල්. ඉතින් අම්මා හනවා, මෙයා ඕ ලෙවල් පාස් කරවන්න මොනවද කරන්න ඕනේ? මොනවා කරත් වැඩක් නැහැ, මෙයා ෆේල් වෙනවා. අනේ මොනවත්ම බැරිද? එහෙනම් මේ යන්ත්‍රය දාන්න කියලා ඔන්න දුන්නා, ලිස්ට් එකක් හදලා දුන්නා. තාත්තා අංශභාගේ හැදිච්ච රෝගියෙක්. අම්මා තාත්තාව බලා ගන්නවා, ගෙදර සල්ලි නැහැ. මේ යන්ත්‍රය දාන්න රුපියල් ලක්ෂයක් යනවා. අම්මා කල්පනා කරන, මං කොහොමද මේ දරුවට මේක දෙන්නේ? අර කපු මහත්තයාගේ කාමරෙන් එළියට ආවා. එනකොට අනිත් අය ඉන්නවා මේ හඳහන් බලන මිනිස්සයව හම්බෙන්න.
අර මනුස්සයා දුන්න කොලේ වත් පිළිවෙත් ටික ලියලා අර දරුව අම්මගෙන් ඉල්ලුවා මට මේ කොලේ දෙන්න. අම්මා හුඟක් සන්තෝෂෙන් කොලේ දුන්නා. මේකවත් කළා මගේ දූ අද ඉඳලා පාඩම් කරොත් කියලා හිතලා ගත්ත කොලේ ගුලි කරා ගැහුවා අර හඳහන් බලන මනුස්සයාගේ කාමරේට ආපහු. ගහලා කිව්වා අම්මේ මම ඔය මිනිහට උගන්වන්නම් මං කවුද කියන එක. ඔය මිනිහත් තාම දන්නේ නැහැ මං කවුද කියන එක. එදා ගෙදර ගියා ගත්ත පොට්ටික A8යි B1යි. මිනිස්සු පලිගන්න ඕනි. කොහොමද පලිගන්නේ? පලිගන්නේ එකට එක කියලා නෙමෙයි. පලිගන්නේ එකට එක කරලා නෙමෙයි. ඔබට කවුරු හරි ඉගෙන ගන්න බෑ. ඔයාට ලකුණු අඩුයි කියනවනම් ඔබ තරම් වාසනාවන්ත තව කවුරුවත් නැහැ. ඔබගේ ලොකුම පලිගැනීම තමයි අති දැවැන්තම ජයග්‍රහණයක් ලබා ගැනීම. ඔබ දිනන්නේ හිතන්න. ඉස්සෙල්ල ඔබට කතා කරපු ડોક્ટર මීගස්සොත්ති ඕලෙවල් අසමත් වෙලා විෂයන් දෙකක් විතර පාස් වෙලා අද උපාධි හයක් කරලා හත්වෙනි උපාධියට කරන PhD එකක් කරලා ඉන්න මහත්මේ. ලංකාවේ දැනට ඉන්න ලාබාලතම මහාචාර්යතුමා මහාචාර්ය ගාමිණී රණසිංහ දෙවතාවක් සාමාන්‍ය පෙළ අසමත් වෙච්ච කෙනෙක්. දෙවන්තම පලිගැනීම ඔබට පුළුවන් කියලා සිටීම. හරි, අපුඩි දෙකක්. අපුඩි තුනක්. හතරක්. හරි, දැන් මම ඔබට ඔළුවට දෙයක් දාගන්න විදිය කියලා දෙන්නම්. පළවෙනි එක අත් දෙක මෙහෙම ගන්න පුතේ. මේ අත් දෙක අරගෙන අත් දෙක මෙහෙම කම්මුල් දෙකට තියාගෙන ගෑත්‍රි දුවේ පුතාට එන්න පුළුවන් ද චුට්ටක් ඩෙමොන්ස්ට්‍රේට් කරන්න ඇවිල්ලා මේක පෙන්වන්න. මග ගිහිල්ලත් මේක කරන්න. මෙන්න මෙහෙම අත් දෙක මෙහෙම තියාගන්නවා. පුතා දන්නව ඇති සමහරලාට පුතාගේ කම්මුලට ගහනවා පුතාගේ අම්මා තාත්තා එහෙම. වට නිදිමත එනකොට බය හිතෙනකොට ඔයාගේ කම්මුලට ගහනවා. මේ තරහට ගහන එක නෙමෙයි මං කියන්නේ. ඔයා බය වෙලා ඉන්නවනම් ඔයාගේ කම්මුලට ගහනවා. මෙහෙම පොඩි කම්මුලට ගහනවා. ඇයි ඒ කම්මුලට ගහන්නේ? බය වෙලා ඉන්නකොට. ඔබේ මොලේ මේ කම්මුල් ස්නායු සම්බන්ධයි මොලේට. ඒ හින්දා පොඩ්ඩක් මෙහෙම අත් දෙකෙම ගහගෙන ගන්න. කම්මුල් දෙකට පොඩ්ඩක් ගහගෙන යන්න. හරි. ළඟ ඉක්කෙනට නෙමෙයි ඔයාටම ගහගන්න. හරි. ඊළඟට මේ අත් දෙක අරගෙන තියාගන්න මෙන්න මේ විදියට. රයිට්. තියාගෙන මේක සම්පූර්ණයෙන්ම පිටිපස්සට යවන්න. අත් දෙක පිටිපස්සට යවන්න හොඳට. ඒ වෙලේ හිතන්න මගේ බය දැන් නැති වෙලා යනවා. මට අමාරුයි කියන සිතුවිල්ල නැති වෙලා යනවා. මට ආපු නිදිමත නැති වෙලා යනවා. මම්ගේ අශුද්ධ ශක්තියින් නෙගටිව් ෆීලිං සියල්ල මගෙන් ඈතට යනවා. ඔබ ඔබටම කියන්න මම දැන් වෙනස්. මට දැන් වෙනස් වෙන්න පුළුවන්. ඔබ හොඳට කියමින් අත් දෙක පිටිපස්සටම යවනවා. හරිද? රයිට්. ඊළඟ පියවර ඔබ අත් දෙක එකතු කරලා මේ අත් දෙක හොඳට රත් කරගන්න. අත් දෙක හොඳටම රත් කරගන්න. හලෝ. අපුරියක්. දැන් ඔය අත් දෙක රත් කරනකොට සිත පිහිටවන්න ඕනි කොතනද? ඔබේ සිත පිහිටවන්න මේ අත් දෙක රත් වෙන උෂ්ණත්වයේ දිහා සිතේ අවධානය යොමු කරන්න. මේ මොහොතට සිත එකතු කරගන්න. අත් දෙක රත් කරනවා. රත් කරනකොට දැනෙනවා අත් දෙකේ රසනේ. රයිට්. අපුඩි දෙකක් දැනුණාද? හයියෙන් උත්තර දෙන්න. දැනුණාද? එහෙනම් අපි මොකද කරන්නේ? මේ අත් දෙකේ රසනේ ඇස් වටේ ස්නායු පද්ධතියට සම්පූර්ණයෙන්ම තියෙනවා. ඇස් දෙක රත් වෙන්නේ. හත් කරා ඇස් දෙකට තිබ්බා. හතරවෙනි පියවරත් මං කියන්නම්. හොඳට හුස්ම ගත්තා. ඔබ හොඳට හුස්ම අරගෙන හොඳින් හුස්ම බැහැර කරනවා තුන් වතාවක්. ඊට පස්සේ අත් දෙක ආයෙත් රත් වෙත් කරගන්නවා. අත් දෙකේ රස්නේ දෙනවා මේ ඇස් දෙක වටේට. හැබැයි සිත තියෙන්නේ කොතනද? මේ රස්නේ සේරම පුතා මේ රස්නේ සියල්ල ඇස් දෙකට දෙන්න.
ඒ ඇස් දෙකට දෙනකොට ඇස් දෙක වටේ ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන්ම ප්‍රබෝධමත් වෙනවා සිත යොමු කරන්න. දැන් කරන්න බලන්න. හොඳට හුස්ම ගන්න. හොඳින් හුස්ම බැහැර කරන්න. තව හොඳට හුස්ම ගන්න. හොඳින් හුස්ම බැහැර කරන්න. ඔබ දැන් ඉතාමත්ම සංසුන් ශක්තිමත්. ඔබේ කොන්ද හොඳට කෙලින් තියාගෙන වාඩි වෙන්න. ඔබ දැන් සුවපත්. ඔබ දැන් සුවපත්. ඔබ දැන් සුවපත්. පුතේ මෙතන පුතාලා මට උදව් කරයි කියලා මා විශ්වාස කරනවා. රයිට්. ඊළඟට තුන්වෙනි පියවර ඔබ ස්වයං යෝජනාවක් ඔබේ ඔළුවට දෙන මොහොත. ස්වයං යෝජනාව කියලා කියන්නේ මේක හරියටම කරන්න මේ මොහොතේ දැන් ඔබ නිදහස් වෙන ඔබේ තියෙන බය සම්පූර්ණ නැති වෙනවා. මේක කරනකොට අත් දෙක තියාගන්නවා කන් දෙක සීල් වෙන විදිහට. අත් දෙක තියාගන්නේ කන් දෙක සීල් වෙන විදිහට. සීල් වෙන විදිහට තියාගෙන දැන් පොඩක් මගේ දිහා බලන්න. දැන් කන් දෙක සීල් කරගත්තම මම කියන දේ ඇහෙන්නේ නැහැ. හරි. මේ බලන්න විතරයි කිව්වේ කන් දෙක සීල් කරගත්තා. මේ මාපට ඇඟිල්ල sorry මැද ඇඟිල්ල උඩින් දබර ඇඟිල්ල තියලා මේ දබර ඇඟිල්ල ඔළුවට තට්ටු කරනවා ඔළුවේ පිටිපස්සට. ඔළුවේ පිටිපස්සට. හරි. මේ ඔළුවේ පිටිපස්සට තට්ටු කරනවා. තට්ටු කරනකොට බෙරයක් ගහනවා වගේ ලොකු සද්දයක් ඔබට ඇහෙනවා කන් දෙක සීල් කරගත්ත නිසා. ඒ වෙලේ ඔබ ඔබට කියනවා මට විභාගේ පාස් වෙන්න පුළුවන්, මට හොඳට උත්තර ලැබෙනවා, මට පාඩම් කරන හැමදේම මගේ මතකයට යනවා. යෝජනාව කරන්න ඔළුවට, එතකොට ඔළුව ඒ අවශ්‍ය දේ කරනවා. දැන් අත් දෙක සීල් කරගන්න. ඇස් දෙක පියාගෙන ඔබ ශක්තිමත්, ඔබ හුඟක් ශක්තිමත්. ඔබේ මොළයේ හොඳටම ප්‍රබෝධමත් වෙන්න පටන් අරන්. ඔබේ මතක ශක්තිය වැඩි. ඔබේ මතක ශක්තිය දැන් හොඳටම වැඩි. ඔබේ සිහිය හොඳටම වැඩි වෙලා. ඉතාමත්ම වැඩි වෙලා. ඔබේ සිහිය හොඳටම වැඩි වෙලා. හරි. දැන් හලෝ. දැන් දිගට අත්පොළ සන්නාදයක් දෙන්න. වේගෙන් අත්පොළ සන්නාදයක් දෙන්න. හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න. හරි. දැන් මේ ඇඟිලි තුන ගන්න. මෙන්න මේ ඇඟිලි තුන අරගෙන මෙහෙම තට්ටුවක් දාලා කියන්න. දෙකක් කිව්වොත් ඇඟිලි දෙකක් පෙන්නනවා. අප්පුඩි දෙකක් කිව්වොත් අප්පුඩි දෙකක් ගහනවා. ආයෙත් කියන්න. දෙකක් කිව්වොත් ඇඟිලි දෙකක් පෙන්නනවා. අප්පුඩි දෙකක් කිව්වොත් අප්පුඩි දෙකක් ගහනවා. දැන් අපි බලමු දැන් ඔළුවට ගියාද කියලා. අප්පුඩියක්. අප්පුඩි තුනක්. දෙකක්. නියමයි. කො දැන් හරි ගියා නම් චිය කරන්න, ප්‍රශංසා කරන්න, අගය කරන්න. යේ කියන්න. අත මෙහෙම දාලා කියන්න. යේ. කො නියමයි. හරි. වැරදුනොත් තට්ටුවක් දැම්මා මෙහෙම කිව්වා. දැන් මම දෙනවා පුතාලට තව අභ්‍යාසයක්. මගේ මේ අත් දෙක කැරගෙන විදිය බලන්න. දෙපැත්තට කැරගෙන. රයිට්. කරන්න බලන්න. අත් දෙක එක අතක් බඩ උඩ ඉඳලා පල්ලෙහාට යද්දි අනිත් අත පල්ලෙහා ඉඳලා උඩට එනවා. රයිට්. අමාරුයිනේ. හරි. එහෙනම් ලේසිම එකක් දෙන්න. මේක ඔයා පොඩි කාලෙත් කරලා තියෙනවා. මේ දැනුත් කරන්න පුළුවන්. මේක කරලා බලන්න. නහය අතල්ලන්න පුළුවන්, කනත් අල්ලන්නත් පුළුවන්. එකපාරක්. නහයයි කනයි. නහයයි කනයි. පොඩ ට්‍රයි එකක් දෙන්න. නහයයි කනයි යල්ල. උත්සාහ කරන්න, උත්සාහ කරන්න. නහයයි කනයි. කකුල් දෙකට ගැහුවා, ආයෙත් නහයයි කනයි ඇල්ලුවා. මාරු කරලා අල්ල. හරි. හලෝ.
ඔය ශක්තිය දැන් මේ මොහොතේ ගන්න ඕනද? මේ මොහොතේ ඔබට ওই ශක්තිය ගන්න ඕනද? ඇයි ඕක කරන්නේ? පුතාට විභාගෙට යනකොට වඩා අවශ්‍ය වෙන්නේ ඔබේ සිත එක්තැන් කිරීම, සිත සමාධිගත කිරීම. පිංගත් ස්වාමීන් වහන්සේ භාවනාව කියලා දෙනවා. අද භාවනාව කරලා ඔබ හොඳටම රිලැක්ස් වෙලා යන්නේ. මේ භාවනාව කරනකොටත් සිහියට කරන්නකොට ඔබට කරන්න පුළුවන් දේ බලන්න. විභාගේ පාස් වෙන්න සරලම මනෝවිද්‍යාත්මක ක්‍රමය කියන්න, දකින්න, කරන්න. මගෙත් එක වචන තුන කියන්න. කියන්න, දකින්න, කරන්න. ඒ කියන්නේ විභාගේ සැබවින්ම ලියන්න කලින් ඔබ ඔබේ සිතට කියන්න ඔබට විභාගේ ඡය ගන්න ඕනි කියලා. පළවෙනි දේ කියන්න, ඔබේ සිතට යෝජනාව දෙන්න. මේකට කියනවා affirmations, එහෙම නැත්නම් ස්වයං යෝජනා කියලා. ස්වයං යෝජනාවක් කියන්නේ ඔයාගේ ඔළුව කම්පියුටරේ නම් ඒ කම්පියුටරේට දාන ප්‍රෝග්‍රෑම් එකට. ඔයාගේ ඔළුව කම්පියුටරයක් නම් ඒ කම්පියුටරේට දාන ප්‍රෝග්‍රෑම් එකට. හරි, දෙවෙනි එක දකින්න. දකින්නවා කියන්නේ විෂුවලයිස් කරනවා. හරි, විෂුවලයිස් කරනවා. හරි, මගෙත් එක මේ වැඩේ කරලා බලන්න. දෙහි ගෙඩියක් ගන්න. ගන්න දෙහි ගෙඩියක්. මේ දෙහි ගෙඩිය අරගෙන මේස උඩ තියන්න. මේස උඩ තියලා පොඩ්ඩක් තලන්න. හරි, පිහිය ගන්න. පිහිය අරගෙන දෙහි ගෙඩිය දෙකට කපන්න. පුතේ, මේක ළඟ ඉන්න යාළුවත් එක්ක නෙමෙයි කරන්නේ. විෂුවලයිසින් කියන්නේ මනසින් දකිනවා කියන්නේ. මේක ප්‍රබලම මනෝවිද්‍යාත්මක රහසක්, ප්‍රබලම මනෝවිද්‍යාත්මක ක්‍රමයක්. පුතාට විභාගේ බය සම්පූර්ණයෙන්ම නැති වෙලා ඔබට අද දවසේ ලොකු ආත්ම විශ්වාසකින් යන්න පුළුවන් දෙයක් මේ පුතා කරන්නේ. හරිද? එතකොට මෙතන වැදගත් වෙන්නේ මේක හරියට කරන දරුවෝ ප්‍රතිඵලය ලබා ගනීවි, වැරදියට කරන දරුවෝ මෙතනින් ගියත් ප්‍රතිඵලයක් නැතුව යාවි. පිහි අරගෙන දෙහි ගෙඩිය කපන්න දෙකට. දෙහි භාගයක් ගන්න. මේ භාගය මෙහෙම අරගෙන බලන්න. මෙතෙන්ට ගන්නකොට ඔබට සුවඳ එනවා දෙහි ගෙඩියේ. සුවඳ එනවා. මේ දෙහි ගෙඩිය දිහා බල්ලා මේ කුඩට අරගෙන දිවට දෙහි චුට්ටක් දාගන්න. දැන් පැහැදිලිව දූලා දෙන්නම බොරු කරේ. පැහැදිලිවම පුතාලා දෙන්නම බොරු කරේ. ඇයි? දෙහි බින්දුවක් දිවට දාගන්නකොට ඔබේ මූණ වෙනස් වෙන්න ඕනි. හරියට විෂුවලයිස් වුණා නම්. තේරුණාද මම මේ කියන දේ? විෂුවලයිසින් කියන්නේ මේකට අපි කියනවා විෂුවලයිසින්, එහෙම නැත්නම් ප්‍රී ප්ලේ. විභාගෙට යනවා වගේ විභාගෙට මනසින් යනවා. නින්දට පෙර සහ නිදාගෙන අවදි වෙච්ච මොහොතේම මේක තමයි දැනට ඔබේ මනස මෝහණය නොකර ඔබේ මනසට ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳම දේ. පහුගිය දවසක මගේ ළඟට දුවෙක් ආවා. මේ දූට මම කියලා දුන්න ඔය රහස ඔක කරන්න. ඇය සහභාගී වෙච්ච පළවෙනි තරගෙන් ඇය දිව්වා ආසියාවේ දැනට තුන්වෙනි හොඳම වාර්තාව තියාගෙන අවුරුදු 17ක පුංචි දුවෙක් ෂෙලින්ඩා ජැන්සන්. මං ඇටගේ මනසින් දුවන්න, මනසින් දුවලා ඊට පස්සේ ඇත්තට දුවන්න. ඇයට මේ වෙලේ පහර ගහනවා සමහර අය. එක එක කතා හදහමින් පහර ගහනවා. මා දන්නවා, මම කියලා දෙන, මම කරුණු කියලා දෙන, මම උගන්නන දරුවා. මම කියලා දුන්නේ ඔබට තරඟකාරයෝ නෑ පුතේ, ඔබ හරියට කරන්න. මේ මනෝවිද්‍යාත්මක රහස හරිම ප්‍රබලයි. පුතා දැන් ආයෙ පාරක් දෙහි ගෙඩි අරගෙන දිවට දාගෙන බලන්න, හරියට කරලා බලන්න. ඔබේ කට සේරම ඇගුල් වෙනකල් කරන්න. ගන්න දෙබාගි, ගන්න සුවඳ, ගන්න දිවට දාගෙන බලන්න. ඇඟ සේරම ඇඹුල් වෙලා යන්න ඕනේ. හරිද? හරි. දැන් ඒ වගේ ඔබ කිව්වා, දැක්ක කරා. ද
දැන් ඇස් දෙක පියාගන්න. චුටකින් ආය ඇස් දෙක හරි. දකුණු අත කියනකොට දකුණු අත මෙහෙම අල්ලලා බලන්න. මෙහෙම කරලා බලන්න දකුණු අත. වම් අත කියනකොට වම් අත. රයිට්. දැන් ඔන්න බලන්න මම කරනවා මම කරන දේ කියන්නේ. මගේ දකුණු අත මගේ වම් කනට යනවා. කිව්වා දැක්ක කළා. මගේ දකුණු අත මගේ වම් කනට යනවා. මම මේක කියනවා කියලා දකිනවා දැකලයි කරන්නේ. මගේ වම් අත නහයට යනවා. හරි. ඊට පස්සේ මගේ වම් අත දකුණු කනට යනවා. මගේ දකුණු අත නහයට යනවා. ඔබ සිතුවා දැක්ක කළා. විනාඩි දෙකක්. දැන් හොඳට කකුල් දෙක බිම තියාගන්න. පුටුවේ හොඳට පස්සට වෙලා වාඩි වෙන්න. හොඳ හුස්මක් කරගෙන පිට කරන්න. හොඳට හුස්මක් ගන්න පිට කරන්න. ඇස් දෙක පියාගෙන ඔය වැඩේ පුළුවන් වෙනකල් විනාඩි දෙකයි ඔබට යන්නේ කුසලතාවයට. මේ මොහොතේ දැන් කරන්න. ඇස් දෙක පියාගෙන කරන්න. කියන්න, දකින්න, කරන්න. කියන්න, දකින්න, කරන්න. අත් දෙක වෙලාවල් දෙකකට ගත්තන් පස්සේ ඔබට පුළුවන් අත් දෙකම එක වතාවේ ගන්න. තව පුරුදු වෙන්න, හරියටම හරියනකල් පුරුදු වෙන්න. තවත් විනාඩි එකමාරක් තියෙනවා. කියන්න, දකින්න, කරන්න. එක පුරුදු වෙනකල් හරියටම කරන්න. ඔබ ඉතාම සංසුන්. අත් දෙකෙන්ම කරන්න. පුළුවන් වෙච්චයි දැනට පුළුවන් වෙච්චයි අත උස්සලා පෙන්නන්න. හොඳට අත උස්සන්න, උඩටම අත උස්සන්න. වෙරි ගුඩ්. නියමයි. ඔබ මේ මොහොතේ දැක්කද පුතේ? පුතා මොකද්ද කරේ? ප්‍රී ප්ලේ විෂුවලයිස් කරා, මනසින් දැක්කා, නියෝගය දුන්න ඔළුවට කරා. එහෙනම් විභාගෙටත් ඔය දේම කරන්න. ඔබ කොහොමද කරන්නේ? හෙට සිට උදේ 8:00 වෙනකොට, 8:00 කාල වෙනකොට ඔබ මේසයක් හදලා තියාගන්න ගෙදර වෙන තැනක පුටුවකුත් තියාගන්න. ඒක උඩ කොළ ටිකක් තියලා තියන්න. ඔබ පොත් ටිකක් අරගෙන යන්න. උදේ 8:00 සිට 11:00 දක්වා පේපර්ස් කරන්න. පුළුවන් තරම් පේපර්ස්ම කරන්න. දවාලේ 1 සිට 4 දක්වා පේපර්ස් කරන්න. ඔබ මනසින් යන්න විභාග ශාලාවට නිින්දට කලින් සහ නිින්දෙන් අවදි වෙච්ච මොහොතේම විභාගෙට මනසින් යන්න, මනසින් ගිහිල්ලා මනසින් විභාගෙ කරන්න. ඔබ අනිවාර්යයෙන්ම ජයග්‍රහණයක් ලැබනවා. ඔබට තවත් මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒ ගැටලු වලටත් අපි කතා කරන්න සූදානම්. ගැටලු මෙතන තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඒවට මම හිතන්නේ සර් උත්තර දුන්නා. ආයි අපි ඒවා කතා කරන්න අවශ්‍ය වෙන්නේ. බය ගැන, අමතක වීම ගැන සර් කතා කරලා තියෙන්නේ. ස්වාමීනි අවසරයි. මේ සර් මතක් කරා මෝර පිරිත ගැන. සර් ප්‍රායෝගිකව පාවිච්චි කරපු අවස්ථාව ගැන සර් කිව්වා. අපි දරුවන්ටත් මෝර පිරිත කාඩ් එක දුන්නා. ඇයි ස්වාමීන් වහන්සේ අපි මෝර පිරිත දෙන්නේ? මොකද්ද මේකට හේතුව?